ශ්‍රී ලංකා කණ්ඩායමත් පාකිස්තාන කණ්ඩායමත් අතර T20 තරගාවලියේ ජයග්‍රහණ ලබා ගන්න සමත් වෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම. ශ්‍රී ලංකා කණ්ඩායම මේ විදිහට ජයග්‍රහණය කරන්නේ ලෝකයේ අංක 1 පාකිස්තාන කණ්ඩායම පරාජය කරලා. මේ තරගාවලියෙන් පස්සේ ශ්‍රී ලංකා කණ්ඩායම යන්නේ ඕස්ට්‍රේලියාවට. හැබැයි එතෙන්දී ශ්‍රී ලංකා කණ්ඩායමට ලැබෙන්නේ ඊට හාත්පසින්ම වෙනස් ප්‍රතිඵලයක්. ශ්‍රී ලංකාව ඒ තරගාවලියේ පරදින්නේ 3.0ක් විදිහට. දැන් පාකිස්තාන කණ්ඩායම ක්‍රිකට් තරගාවලියකට ඕස්ට්‍රේලියාවට ගිහින් ඉන්නේ. මේ තරගාවලියට යන්න කලින් පාකිස්තාන කණ්ඩායමේ පුහුණුකරු මිස්බා උල්හක් විදේශ මාධ්‍යයක ඕස්ට්‍රේලියා සංචාරය ගැන අදහස් පළ කරලා තිබුණා. මේකදී කියලා තිබුණේ ඕස්ට්‍රේලියානු සංචාරයේ ඒ තරම් ලෙහෙසි වෙන එකක් නැහැ. හැබැයි ඕස්ට්‍රේලියාවට හොඳ තරගයක් දෙන්න පුළුවන් හොඳ කණ්ඩායමක් තමන් සතුව ඉන්නවා කියන එක ඇත්තටම මේ තරගාවලිය අභියෝගයක් තමයි. මොකද පාකිස්තානයේ තත්ත්වයට වැඩිය ඕස්ට්‍රේලියාවේ තත්ත්වය හරිම වෙනස්. තනතිලි හරි වෙනස්. ඒ වගේම දේශගුණයේ උනත් වෙනස් විදිහක තත්ත්වයක තමයි අපිට සෙල්ලම් කරන්න වෙන්නේ. අපිට සිදුවිනවා ඒකට අනුගත වෙන්න. ඒ පරිසරයට හරියට අනුගත වුණොත් මම හිතන්නේ අපිට මේ තරගාවලියේ ඒ තරම් ලොකු ප්‍රශ්නයක් වෙන එකක් නැහැ කියලා. පන්දු යවන්නන්ට සිදුවෙන්නේ වෙනස්ම පරිසරයක පන්දු යවන්න. ඕස්ට්‍රේලියාවේ වෙනම සැලසුමකට වෙනස් පතිතයක තමයි සාර්ථක වෙන්න පුළුවන්. තරගාවලිය ආරම්භයට කලින් මේ තත්ත්වය කියන එක දැනගෙන තමයි අපි සැලසුම් හදන්නේ. දක්ෂතාවයේ තියෙන ක්‍රීඩකයන්ට පුළුවන් ලෝකයේ විවිධ තත්ත්වයන්ට අනුව හැඩගැසිලා දස්කම් දක්වන්න. ඒ තත්ත්වයත් එක්ක මම හිතන්නේ මේ තරගාවලියේ අවසානයේදී අපිට පුළුවන් වෙයි හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න. කොහොමුණත් පාකිස්තානයේදීම තරුණ ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ පරාද වෙද්දී කණ්ඩායම පුහුණු කරපු මිෂ්බා ගැන ශ්‍රී ලංකා සංචාරය අවසන් වෙද්දී පාකිස්තාන මාධ්‍ය නම් කතා කරලා තිබුණේ ඒ තරම් පැහැදීමකින් නෙවෙයි. ශ්‍රී ලංකාව හමුවේ තමන්ගේ හුරු පුරුදු තනතිරිවල පාකිස්තානයේ ලැබපු පරාජයෙන් පස්සේ පාකිස්තාන කණ්ඩායමේ වෙනස්කම් රාශියක්ම සිදු වුණා. පාකිස්තාන කණ්ඩායම මෙහෙයපු සෆ්රාස් අහමඩ්ට නායකත්වයක් අහිමි වුණා. මේ තත්ත්වයත් එක්ක අලුත් මුහුණුවරකින් ඕස්ට්‍රේලියාවට යන පාකිස්තාන කණ්ඩායම මොන විදියට දක්ෂතා දක්වනවද කියලා අපි බලාගෙන ඉමු. මොකද අපි හමුවේ පරාජයට පත්වන පාකිස්තානය අපිට පහර දුන්න ඕස්ට්‍රේලියාව හමුවේ මොන විදියට සෙල්ලම් කරනවද කියන එක ඒ ගැන අවධානය යොමු කිරීම අපිටත් වැදගත් වෙයි. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපේ subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් ඔයාලට සුබ දවසක්.